අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයෝ කන්‍යා ලග්නේ. කන්‍යා ලග්න හිමිනි ආයිබෝන්. ඉතින් කන්‍යා ලග්න හිමි ඔබට මේ දෙසැම්බර් මාසයේ මේ 2024 වසරේ අවසාන දින 31 කොහොමද කියලා අපි දැන් මේ කතා කරමු. විශේෂයෙන්ම අර සෙනසුරු වක්‍රය ගැන වීඩියෝවත් ඉදිරිපත් කරා. ඒක අහපු අහන්න බැරුව ගියා. මොකද හේතුව ඒක ටිකක් කන්‍යා ලග්නෙම වෙන සුවිශේෂී දේවල් කීපයක්ම කියලා තියෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් මේ මාසයේ උදාවේ දැන් දෙසැම්බර් ගැන කතා කරන්නේ. මේ මාසයේ උදාවේදී මේ පිහිටීම් ගැන කතා කරොත් ඔබගේ ලග්නාධිපති බුධ රවි චන්ද්‍ර සමග සංයෝගයෙන් ඔබගේ 3 වෙනි භාවය තුළ තැන්පත් වෙලා ඉන්න වක්‍රව. ඒ වගේම කේතු ඔබගේ ලග්න භාවයේදී සිකුරු ඔබගේ 4 වෙනි භාවය තුළ ඉන්නවා. ඒ වගේම මේ කාලේ
ශනි ඔබගේ 6 වෙනි භාවය තුළ ඉද්දී රාහු ඔබගේ 7 වෙනි භාවයේ ඉන්නවා. එවැගේම ගුරු ඔබගේ 9 වෙනි භාවයත් නීචව කුජ ඔබගේ 11 වෙනි උදාන අයස්ථානතව ගතව තැන්පත් වෙලා තින්නදි මේ තත්ත්වයන් තුළ කොහොම වේවිද? මෙහෙමයි. ආර්ථිකමය වශයෙන් සෑහෙන දොට අර පහුගිය කාලයට සාපේක්ෂව දැන් සෑහෙන කඩාවැටෙනනේ. ඇත්තටම අන්තිමට මේ ආර්ථික වශයෙන් යම්කිසි ආකාරයෙන් පසුබෑම ගැන කතා කළොත් දැන් හොඳ හෝ නරක ඕනෑම දෙයක් කරලා මුදල් උපයනවා කියන අදිෂ්ඨානයත් සමහර තැන්වලදී ඔබට ආවා. ඒ තරම්ම අර ආර්ථිකමය වශයෙන් ඔබට පීඩාකාරී තත්ත්වයන් නැවන්. ඔන්න ඒ තත්ත්වයට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙන මාසයක් ඔන්න අර 15 වෙනිදා වෙච්ච ශනි වක්‍රතකම ඔබට කියවන්නේ දෙසැම්බර් මුල් සතිය වගේ වෙද්දි ආර්ථිකයට යම් තාක් දුරට යම්කිසි ආකාරයකින් අර අලුගසා දා නැගී සිටීමක් යම්කිසි ඉහළට යම ඉදිරිට යම බලාපොරොත්තු හැකි කියලා ඔන්න එහෙනම් ඒ කාලය ඇවිල්ලාගෙන මේ දෙසැම්බර් මාසය තුළ කන්‍යා ලග්න හිමියන්ට තිබිච්ච ආර්ථික මේ වශයෙන් තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් කුමන හෝ කාරණාවක් තුළ ඒ කියන්නේ සමහරට මේ රැකියාව රැකී රක්ෂා ව්‍යාපාරය වෙන්න ඕනේ නැහැ. සමහරකට මේ වෙලාවේ නොසිතූ මාර්ග ඔස්සේ ඔබට මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒක නිසා වෙන්න ආර්ථිකමය ගැටලු 100%න්ටත් යම් තාග්‍රරට මඟ හරවාගෙන යන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. හැබැයි දැන් මම ඔබට සෙනසුරු වක්‍ර වීඩියෝවේ කිව්වා මේ කාලේ ටිකක් ගොඩාදුරට යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඒවා ළඟා කරගන්න හැකියි කියලා. හැබැයි මේ මේ කුජ ග්‍රහය නීචව ගමන් කරන කාල පරිච්ඡේදයක් තියෙනනේ මේ මාසයයි දින කීප. අන්න ඒ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබ රැකී රක්ෂා තුළ කටයුතු කරද්දී චුට්ටක් ප්‍රවේශංකාරී විය යුතු තැනක් තියෙනවා. ඔබ අර කට වචනෙට කවුරුත් කියන්නන් වාලේ වැඩ කරන්න යන්න එපා. මොකද මේ වෙලාව ඉහළ කියන දේවල් කරන්න ගිහිල්ලා චුට්ටක් ඔබ අමාරු වැඩෙන එකට පත් වෙනවා. මෙහෙම ඉතින් ඉහළ කියන දේවල් කරන්න නැතුව ඉන්න බෑ. හැබැයි ඒ දේ තුළ වගකීමක් ඇතුව පුළුවන් නම් ඒ දේවල් ලිඛිතව ඔබට ලැබෙන දේවල් අර ඔබට යම්කිසි විධානයක් කරනවා ඒ දේ තුළ ඒ විධානය පිළිබඳ සාක්ෂියක් ඇතිව කරන්න උත්සාහ කරනවා. මොකද හේතුව අර කවුරුත් කරපු වැරදි වලට ඔබට වැරදිකාරය වෙන්න ගැටලු පතු වෙන්න හේතු කාරණා යෙදී හැකි නිසා වෙයි. මොකද මේ මේ කාල සීමා තුළ ගොඩාක් ලිපි ලේඛන සම්බන්ධ කාරණා තුළ යම් තාදුරට ගැටලු පැන නැගිය හැකි කාල පරිච්ඡේදයන් නිසා වෙම කන්‍යා ලග්න හිමියෝ විශේෂයෙන්ම ඒ සම්බන්ධ කාරණා ලිපි ලේඛන කටයුතු කරන අය විශේෂයෙන්ම ඔය නීතිඥ වෘත්තිය වෙන්න පුළුවන් නොතාරිස් එහෙම නැත්නම් දැන් ඕන තරම් තියෙනනේ. දැන් සාමාන්‍ය ආයතන වල ගත්තත් ඒ නීතිමය තත්ත්වයන් ලිපි ලේඛන සම්බන්ධ කටයුතු කරන අය ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාලේ ඔබ තුලින් වෙන මගහැරීම් නිසා ගැටලු පැන නැගිය හැකි නිසා අර කරන දේ ගොඩාක් කල්පනාකාරීව සහ ඒ ගැන ටිකක් පසුවත් දෙවරක් තුන්වරක් කියවලා ඒ ගැන තිබිය යුතු දේ හරිද කියලා ඔබ තීන්දුව අරගෙන කරන්න නැත්නම් ඒ වගේ ගැටලු හැකි පැන නැගිය හැකි කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේ මේ කාලේ කන්‍යා ලග්න හිමියන්ට තව සුශේෂී කාරණාවක් කියන් තියෙනවා. මේ කාල සීමා තුළ ඔබගේ රැකියාව තුළ යම්කිසි ආකාරයෙන් ඔබ ඉන්නේ ඔය මූල්‍යමය පරිපාලන කටයුතු තුළ නම් දෙනවන මුදලක් ඔබ නිකුත් කරනවා නම් මුදලක් යම්කිසි ට්‍රාන්ස්ෆර් කරනවා නම් මුදලක් ඒ දේ තුළ අර යම්කිසි ආකාරයෙන් අත්සන් අරගෙන නිවැරදි ආකාරයෙන් පස්සේ අස්සන ගන්න දැන් සල්ලි අරගෙන කියලා ඒ වගේ දේවල් වලට යන්න එපා. අනිවාර්යයෙන්ම ඒ ගත යුතු කාර්යය මුදලක් දෙනවනම් අනිවාර්යයෙන්ම අර ඇඩ්වාන්ස් එකක් හරි පඩියෙන් නැත්නම් මොකක් හරි මේ රැකියා ස්ථානයේම ආයතනයේම කටයුතු සඳහා හෝ මුදල් නිකුත් කරනවා නම් මේ වෙලාවේ ඒවට අනිවාර්යයෙන්ම ප්‍රූෆ් එක ඒ කියන්නේ මේ දුන්නා කියලා අනිවාර්යයෙන්ම ලිඛිතව සාක්ෂියක් තබාගෙන දේවල් දෙන්න. මොකද ඔන්න මුදල් අරන් ගිහලා නැහැ මං අරන් ගියේ නැහැ නැහැ මට හම්බුන්නේ නැහැ අන්න ඒ වගේ දේවල් කියන්න සමහරු පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න බය කරන්න මේ කියන්නේ මේ දේවල් තුළ ඔබ බුද්ධිමත්ව කටයුතු කරන ඔබ ඒ වගේ වරදක් නොකර ඒ වගේ අඩුපාඩුවක් ඔබ තුළ නොවන තාක් කාල ඔබට ගැටලුවක් නැහැ. එහෙනම් මම මෙහෙම අඩුපාඩුවක් විය හැකි කියන පදනම මත ඉඳලා ඔබට මේ කතා කරන්නේ. එහෙනම් ඔබ මේ මාසය තුල විශේෂයෙන්ම ජනවාරි මාසයේ මුල් සතිය වගේ දක්වා කාල සීමා තුළ ඒ ගැන ගොඩාක් සැලකිලිමත් හැමදාම ඒ ගැන සැලකිලිමත් විය යුතුමයි. හැබැයි මේ කාලයේ ඉතා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කාලයක්. අනිත් පැත්තෙන් තමයි ණයට ගන්නත් ණයට දෙන්නත් එතරම් සුසු කාලයක් නම් නෙමෙයි. අතමාරු දුන්නොත් ලැබෙන්නේ නැහැ. ඉල්ලගත්තොත් ගෙවන්නත් අපහසු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ණය වෙන්න යන්නත් එපා. ණය ගන්න යන්නත් එපා මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාලේ ණයක් ඉල්ලු ලැබෙනවා. ඒක මම පැහැදිලිවම කිව්වා. හැබැයි මම මේ දෙසැම්බර් මාසය ගැන විතරයි කතා කරන්නේ. දැන් ඔබ පටල ගන්න එපා. ශනි වක්‍රයෙන් මිදීම කියන වීඩියෝ කතා කරේ මාර්තු 29 දක්වාම කාලේ. එතෙන්දි සමහර තැන්වලදී මම කිව්වා ඔබට මේ වෙලාවේ ඔය ඉඩකඩම් විකුණ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ණය ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඔබ ණයක් හරි අරගෙන යම්කිසි ආකාරයකින් කටයුතු කරද්දී ප්‍රවේශම් වෙන ගෙවල් දොරවල් හදන්නත් මේ හොඳ කාලයක් කියලා. හැබැයි ඒකට මේ දෙසැම්බර් මාසය සුසු කාලයක් නෙමෙයි.
ඒක හොඳට මතකද මේ අර මේ කුජග්‍රහයා නීචව ගමන් කරන කාල පරිච්ඡේද ජනවාරි මුල් සති දක්වායි තමයි මේ තත්ත්වය පවතින. ඒ නිසා ඒක බුද්ධිමත් ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කල් සීමා තුළ ණය වලට ඇප වෙන්නත් යන්න එපා. ෆිනෑන්ස් වලට අස්සම් කරන්න, බැංකුවන වලට අස්සම් කරන්න යන්න එපා. ඒ තත්ත්වයන් තුලත් ගැටලු මතුවේ හැකි. නැත්නම් ඔබේ හිතවතුන්ට හිතවතෙක්ගේ මුදලක් අරන් දෙන ඔබ අපකාරයා විදිහට ඉන්නවා. ඒක නිසා අන්නේ තත්ත්වයන් වල ඔබ පොඩක් ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදයක්. මෙන්න අසුභවාදී දේවල් ඇයි වැඩිපුර කියන්නේ කියලා. සුභවාදී දේවල් කොහොමද සුභයි නෙවෙද්දි මේ අසුභවාදී දේවල් කියන්නේ මේ වගේ දේවල් වළක්වා ගත හැකි අසුභවාදී දේවල්. එහෙනම් මේ දේවල් වළක්වා ගත්තොත් ඒ මාසය තුන මේ කියන අසුභවාදී දේවල් වෙන්නේ. ඒකයි මම මේ පොඩක් උලුප්පලා පෙන්ලා කතා කරන්නේ. සමහරුන්ට මේවා බයිලා කාලේ කන වැඩ කියලා හිතෙයි. ඒ අගේ අහන්න එපා. වැදගත්කම තියෙයි කියලා හිතන මිනිස්සු මේක අහන්න. ඒ වගේම මේ කාලේ තව විශේෂම කාරණාවක් කියන්න ඕනා. මේ අර ආර්ථික ලාභ සැලසෙනවා කියලා මම ඔබට කිව්වනේ. මේ ආර්ථික ලාභ සැලසෙද්දි මේ තත්ත්වයන් තුළ වියදම් පාලනය කළගත යුතුම කාලය. මොකද මේ කාලේ චුට්ට විනෝදයට බරගතියෙන් කටයුතු කරන කාලය. රැකියා ස්ථාන තුළ වුණත් එහෙමයි. මේ කාලේ ඔය ටිකක් ඉද්දි පොඩි බඩගින්නක් ආවම ගිහිල්ලා අරන් එනවා. ඉන්න හැමෝට මතේ තියෙන සල්ලි වියදම් කරලා ඇවිල්ලා ඉන්න අර පුළුවන් තරම් ඒ වෙලේ ක්ෂණිකව තියෙන සතුටු ලබන්න සැනසීම එනම් කිසි ආකාරයකින් අර සතුට භුක්ති විඳින්න ඔබ මේ වෙලාවේ ටිකක් අර පාලනයකින් තොරව මුදල් වැය කරන කාලදසා. මේ කාලේ වැඩිම ට්‍රිප් යන්න හිතනවා, වැඩිම පාටි දාන්න හිතනවා, පොඩ්ඩක් ගිහිල්ලා ඔය ෂොපින් කරන්න හිතනවා වැඩි වශයෙන්. දැන් මේ ඉයෙන්ඩ් එක අවුරුද්දයන්සීම අන්තිමන්නේ නත්තල. ඒ නිසා කොහොමද ෂොපින් දෙනව නෑ. මේක මේ ඒ සාපේක්ෂව යන ෂොපින් එක නෑ. මේක මේ නිතර නිතර සීමාවක් නෑ. දැන් අද ගිහිල්ලා අන්න ඔන්න අවශ්‍ය කරන මේ උත්සව සමයට ගිහලා අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් බඩු බාරදී අරන් ආවා. එද්දි එක එක ලස්සන ලස්සන දේවල් දැක්කා. දැන් ගෙදර ආපුවේ ඉඳන් ඒවත් ගන්නකම් හිතනේ පුදුම විදියට නිින්ද යන්නෙත් නෑ. අන්න ඒ වගේ තත්ත්වය. ඒ වගේ වියදම් කරන්න කන්‍යා ලග්න හිමියන්ට හිතන කාල පරිච්ඡේද වෙනස ටිකක් වියදම් නම් පාලනය කරගත යුතුයි. එහෙම වුණ නැත්නම් මෙයා ටිකක් ආදායම් තත්ත්වය ඉහළ යෑම ඔබට දැනෙන එකක් නෑ. හේතුව වියදම් වැඩි වෙලා. ඒක නිසා මේ වෙලාවේ වියදම් තුළ පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න කන්‍යා ලග්න හිමියා තරයේ වග බලාගත යුතුම කාල දසාවක් තමයි මේ දෙසැම්බර් මාසය කියලා කියන්නේ. ඒ වගේම මේ කාලයේ තව දෙයක් තියෙනවා විශේෂ කාරණාවක් කියන්න. මේ හවුල් ව්‍යාපාර හවුල් කටයුතු කරන රැකිරක්ෂා තුළ එකට වැඩ කරන අය ගැන ලොකුවට විශ්වාසය තබා නම් කටයුතු කරන්න යන්න එපා. මොකද මේ වෙලාවේ ටිකක් ඒක දීර්ඝකාලීනව පැවති තත්ත්වයක් ගොඩාක් දුරට මේ කන්‍යා ලග්න හිමියන්ට මේ මොකද හේතුව මේ කාලය සීමා තුළ ඔවුන් ඔබව පොඩ්ඩක් අවස්ථාවාදීව රවටන්න ඔවුන් වාසි ඵල ප්‍රයෝජන අරගෙන අර ඔබව මහන් ඔබගේ යම් කිසි ආකාරයෙන් ප්‍රයෝජනයට අර ඔබව ප්‍රයෝජන නම් ඔවුන් වාසි ලබන්න. ඒ කිසිම ලාභයක් ඔබට නොලැබෙන්න නැත්නම් ඉතා සුළු ලාභයක් ඔබට ලැබෙන්න හේතු කාරණා ඉදෙන නිසා පුළුවන් තරම් ඒ දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේලයි තමා කෙරේ පමණක් විශ්වාසය තබලා වෘත්තිමේ කටයුතු නිරත වෙනවා නම් ඉතා යහපත් කන්‍යා ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසය ගැනයි මේ කතා කරන්නේ. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබ තුලත් තියෙන එක එක කූට ප්ලෑන්. දැන් හවුල් කාරයෝ ඔබට අනිත් පැත්තෙන් රවටන උත්සාහ කරනවා කියමු. ඔබෙත් තියෙන ඒ වගේ දේවල් නෑ මේ බිස්නස් මැද්දේදී නෑ මම ලාභ අරගෙන මේකේ ලාභ අඩුවෙන් පෙන්නලා මං වැඩි මුදලක් ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒවා කොතරම් යහපත්ද කියන දේ ඔබ තේරුම් අරන් ඒක ඔබ ක්‍රියාවන්විය යුතු කාලපරිච්ඡේද. මේ කාලේ බුද්ධිය වේසලා බුද්ධිය සම්බන්ධයෙන් කරන කාරණාතුළු බුද්ධිමත්ව හිතලා කරන කාරණාතුළු නම් ලොකු සාර්ථකත්වයක් ලැබෙන කාලපරිච්ඡේද. මොලේ පාවිච්චි කළා මෙලාවේ මුදල් හම්බ කරන්න හොඳ කාලය. මොලේ පාවිච්චි කළා කියන්නේ බුද්ධියෙන්, ඒ කියන්නේ මේ වෙලාවේ තැනට ගැලපෙන දේ. අර මම ඔබට කිව්වේ මේ වෙලාවේ මේ කාලයට ගැලපෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. මොකද මේක මම ගොඩාක් ලග්න වලට කිව්වා. මොකද මේ කාලේ අතාරගන්න එපා. මේ උත්සව කාලය වෙලෙහෙඳාම් තියෙන කාලේ යම් කිසි ආකාරයකින් ඒ තත්ත්වයන් තුළ යන්න උත්සාහ කරන. හැබැයි මේ කාල පරිච්ඡේදය ප්‍රවේශම් වෙන්න. මොකද අර ඔබ යම් කිසි ආකාරයෙන් කරන කාරණා තුළ මේ විශේෂයෙන් මේ 14 ඉඳන් 15 දැන් පස්සේ කාල සීමා තුළ පොඩි පොඩි පාඩු සිදුවීම් එකකට වදින නිසා අර ලොකු ප්‍රමාණය. දැන් අපි කියමු ව්‍යාපාරයක් කරන කෙනෙක් උදාහරණ මේ ව්‍යාපාරිකයෙක් කියමුකෝ කන්‍යා ලග්න හිමි. දැන් මේ කාලේ වෙළඳාම් වෙයි කියලා බලාපොරොත්තු වෙන වැඩි වශයෙන් ටිකක් වැඩිපුර ස්ටොක් එකතු කරගන්නවා. හැබැයි ඒක කරද්දී ටිකක් බුද්ධිමත් විය යුතුමයි. අනවශ්‍ය පරිදි ඒව කරන්න නම් මේ කාලින ව්‍යාපාර කරනට විශේෂයෙන්ම කිව්වේ නැත්නම් ආයෙ අවුරුද්දක් මාස 6-7ක් යනකම් ඒ වෙළඳාම් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕනට වඩා එක්රැස්සර ගන්න යන්නත් එපා. මොකද මේ කාල පරිච්ඡේද තුළ ටිකක් මිනිස්සු මුදල් වියදම් කරන්න සැකයකින් ඉන්න කාලය. ඒක අපි ආර්ථික විද්‍යාව තුළ ගත්තත් එහෙම තියෙන ඒක පිළිගත යුතු කාරණාව. ඒ නිසා මිනිස්සු වැඩි සල්ලි එළියට දාන්න නැති කාලයන් නිසා. හැබැයි අත්‍යවශ්‍ය දේ ගන්න වෙනවා මිනිසුන්ට. අත්‍යවශ්‍ය කාරණාවක් යද්දී මේ දේවල් ගැටලුවක් නෙමෙයි. අර ටිකක් රිස්ක් එකක් තියෙන අවදානමක් තියෙන ව්‍යාපාර කරන අය ටික ටික ඒ දේවල් වලට ස්ටොක්ස් වලට යනවනම් වඩා යහපත් මේ කාලය. නැත්තම් අර මං කිව්වේ අර 14 15 පස්සේ කාල සීමා තුළ තරමක් දුරට අවාසිදායක තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මං ඒ දේවල් කිව්වේ. ඒ වගේම මේ කාල සීමා තුළ වෘත්තියන් නැතුව හිටියනම් ඔන්න
රැකියාවල් ඇතුළතන එයාලට රැකියාවල් හොයාගන්න ලැබෙන වගේම රැකියාවට වඩා ව්‍යාපාරවලට යොමු වෙන්න මේ කාලේ හොඳ හැකියාවක් තියෙන නිසා ඔන්න පුංචි පුංචි ව්‍යාපාර කරලා ඒ දේ තුළ ලාභ උපයන්නත් ඔන්න කන්‍යාලග්න හිමියාට මේ දෙසැම්බර් මාසය තුළ දෙසැම්බර් මාසේ පුරාවටම හැකියාව පවතිනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියනවා මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරද්දී නම් පෞල් ජීවිතය ඇතුළේ අර මම කිව්වා අර පහුගිය කාල සීමාවේ තිබිලා අඩදබර එළියට එන්නේ. හැබැයි ඔබත් ඒක ඔලුවට ගන්නෙත් නෑ. හැබැයි අර ඒ බැඳීම කියන දේත් එතරම් ස්ථාවරත්වයක් නෑ. දැන් මේ වෙලාවේ අර පෞල් ජීවිත ඇතුළේ සැමියා බිඳ කාරණාව කියන එක ගොඩාදුර කන්‍යාලග්න හිමියෝ බහුතරයක් කන්‍යාලග්න හිමියෝ අර මේක අර ලියුමකට බලන කසාද සහතිකර පමණක් සීමා වෙච්ච බැඳීම් තියෙන ලෝකෙට පේන කසාද ජීවිතය ගත කරාට දෙන්න අතර බැඳීම් නෑ. දෙන්නට දෙන්න ඕහි තමන්ගේ පාඩුවේ මේ වෙලාවේ ගොඩාදුරට මේ කන්‍යාලග්න හිමියෝ ඔය වෙනත් වෙනත් බැඳීම් වලට පැටලෙන කාල පරිච්ඡේදයන් නිසා වෙම අර ඒ දේවල් ටිකක් ඔබ යොමු වෙන කාලය. ඒ වගේම ඔබේ මේ කාලේ ටිකක් හීන ටිකක් වැඩි. ඒ කියන්නේ මේ නිවසක් ඉදි කරගන්න තමන්ගේ කියලා ඉඩකඩමක් ගන්න අන්න ඒ වගේ දේවල් හිතන. හැබැයි ඔබට ඒ සඳහා හොඳ කාලෙකුත් එනවා මේ ජනවාරි මාසේ මුල් සතියෙන් පස්සේ ඒ හීනේ සැබෑ කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉවසීමෙන් සැලසුම් කරමින් ඉඳ ඔන්න ඒ වගේ විදිහට පවුලක් විදිහට ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මේ මාසේ 16 වෙනිදාන් පස්සේ වගේ වෙද්දී පවුල් ජීවිතය ඇතුලේ ගොඩාක් දුරට ඔබට ගෙදර මූලිකත්වය ගැන කටයුතු කරන්න සිද්ධ වෙන කාලේ ඒක තියක් කන්‍යාලග්න හිමියන් දීර්ඝ කාලින පැවතුනා. ගොඩාක් දුරට ගෙදර ගොඩාක් දේවල් වලදී ඔබ තමයි මූලිකත්වය ගැන කටයුතු කරලා දැන් මේ කාල සීමා තුළ ඒක අර ඔබ වියදමට ඔබ යම් කිසි ආකාරයක ගෙදර වියදම් කරන්න මූලිකත්වය විතරයි පහුගිය කාලේ දැන් මෙතනදී ගොඩක් කටයුතු ඔබට මූලිකත්වය ලැබෙනවා. සමරකට ගෙදර කියන්නේ පවුල සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ඔබට මූලිකත්වය ආරම්භ කරන්න එනවා. මොකද හැම වෙලෙම වගකීම් වුණත් ඔබගේ පැත්තට වෙනවා වගේම තීන්දුව తీරන ගැනීම දෙදිත්. හැබැයි මොකක් හරි දෙදි පවුලක් තුළ ජයග්‍රහණය පවුල තුළ සතුටක් ලැබෙන තැනවලදීත් ඔබට මුල් තැන ලැබෙනවා. ඒක එකතකින් සතුටක් ලැබෙන කාරණාව කොමනෝ තත්ත්වයන් තුළ පවුල් ජීවිතය ඇතුලේ ඔබට මූලිකත්වය ගැන කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න ඕන මේ කාල පරිච්ඡේදවල ඔබ දෙමෝපියන්ගේ සෞඛ්‍ය පරිහිම් තත්ත්වයක් නැති වෙන ඉඩකඩ පවතින නිසා ඔවුන් ගැන සැලකිලිමත් වෙනවා. මේ කාලේ අසනීපකාරී තත්ත්වයන් වල ඉන්නවනම් දෙමාපියෝ ගොඩාක් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න කන්‍යාලග්න හිමියෝ. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට සැඟවුණු වාසනාවක් මතු කරන්න මතු වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාල සීමාව තුළ ටිකක් අර වාසනාවටත් අර මම කර කුමන හෝ තත්ත්වයන් තුළ එනවා කියලා අන්න එන්ද මේ වාසනාවත් පොඩ්ඩක් මේ කාලේ උරගා බැලුවට කමන්නේ. හැබැයි ඒවට ඇබ්බැහි වෙන්න යන්න එපා. නමුත් උරගා බලන්න ඒ දේ තුළ වාසනාව ඇති වෙනවා. දැන් ඔය තියෙන එක එක දැන් මම මේ කියන්නේ ලොතරැයි ගන්න කියලා නෙමෙයි. කිව්වගම වාසනාව ධන වාසනාව කිව්වම ලොතරැයි නේ. ලොතරැයි කියන දෙත් අනවශ්‍ය විදිහ නෙමෙයි. එකක් දෙකක් අතර කිසි ගැටලුවක් නැහැ. මම ඒක උත්සාහ කරන්නේ මේ වෙලාවේ තරඟ වලට එක එකව තියෙන දිනුම් මැදීම් වලට අන්න ඒ දේවල්ට යොමු වෙන්න. අද මේ උත්සව සමයේ ගොඩාක් දුරට දෙනවනේ මේ වගේ අවස්ථාන්නේ. ඒ වගේ තත්ත්වයන් තුළ සුළු දේවල් නැහැ. මහා ලොකු වාසනාවක් නෙමෙයි මේක. නමුත් සැලකිය යුතු අන්ද මේ වාසනාව අත් කරගන්න හැකියාව පවතින. දැන් විදේශගත වෙලා ඉන්න අය අහයි මේයි අපි ගැන කතා කරන්න තියෙන. මේ කියපු හැම කාරණාවක්ම ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට ලෝකෙ කොහෙ හිටියත් ඒක බලපාන. ඒ නිසා ඔබට අමුතුවෙන් කියන්නේ නැහැ මේ කියපු කාරණා ඔබත් අනිවාර්යෙන්ම අහන්න. අනිත් එක තමයි කුමන රැකියාවක් කළත් ඔබ ඉහළම ලෝකෙ දෙන රැකියාව කළත් ඉහළම කෙනේ අදහස් කරන්නේ තත්වයේ නෙමෙයි අර ලැබීම් තුළ යම් කිසි ආකාරයකින් අර මට්ටම් තුළ විතරයි. ඊට අඩ අඩුම ශ්‍රේණිය රැකියාවක් කළත් මේ හැම දෙයකටම අදාළයි. ඔබ ව්‍යාපාරයක් කුමනන්තමින් කරත් ඇති මේ ජීවිකාව ගැන කතා කළේ නිසා ඔබ ගොවිතැන් කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්, කුලීක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉහළම රැකියාවක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කුමන තත්ත්වේ වුණත් මේ කියපු රැකියාව ව්‍යාපාර ගැන කාරණා ඔබට බලපාන. ඒ නිසා සමහරු පටල ගන්න ඇයි අපි ගැන කියන්නේ නැත්තේ කියලා. එහෙම විශේෂයෙන්ම මේ රැකියාව කියලා කියන්න අවශ්‍ය නැහැ. මේ කියපු හැම දෙයක්ම ඒ ඔබ කරන ජීවිකාවට අදාළ කරගෙන ඔබ ඒක තෝරා බේරා ගන්න වග බලා ගන්න. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ ඔය බැඳීම් කියන කාරණා තුළ මේ විශේෂයෙන්ම අවිවාහක අයගේ මෙන්න බැඳීම් තුළ යම් කිසි ආකාරකින් පොඩි අර කුකුසක් ඇති වෙන කාලය. ඒ කියන්නේ පොඩ්ඩක් සැක සංකා මතු වෙන කාලය. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබගේ පෙම්වතා පෙම්වතිය සැක කරන කාලය. ඔබට ඒ වගේම ඔවුන් කෙරේ තියෙන හැඟීම් අඩු වෙන කාල පරිච්ඡේදය. මේ දෙසැම්බර් මාසයේ විශේෂයෙන් මේ කියන්න ඕනේ ඔබ එතරම් ඔවුන් ගැන හොයලා බලන්නේ. ඔබට ඔවුන් ගැන අවධානය යොමු කරන්න අමාරු. ටිකක් වෙලාවකට ඔවුන්ව කරදරයක් කියලා හිතනවා. අන්න ඒ වගේ ආදරේ කරදරයක් කියලා හිතන කාල පරිච්ඡේදය. ඔබ කැමති ඔබගේ වැඩ කටයුතු කරන්න පොඩි නිවාඩුවක් හම්බුනම ටිකක් පැත්තට ලෙන්න. එතකොට ඒ වගේ වෙලාවකට ඔය ආදරය කියන මාතෘකාව එදලා ආවහම ඔබ ටිකක් ඒක කරදරයක් වෙනවා. අනේ වගේ තත්ත්වයන් තුළ කටයුතු කරන මාසයක් මේක. හැබැයි ඒක ජනවාරි මුල් සතියෙන් පස්සේ වෙනස් වෙනවා. ඒ වගේම තමන්ගේ සහකාරය සහකාරයේ පෙම්වතා පෙම්වතිය පොඩ්ඩක් මේ කාල සීමාව තුළ ආවේගශීලී වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ආවේගශීලී නැත්නම් ඔබ ඒක තරම් මේ ගණන් ගන්න නැති වුණත්
ටික ආවේගශීලී තමයි අකටද පොඩ්ඩ බැරෙන්න බෑ කේන් තියන. හැබැයි ඒව තුළ ලොකුවට ගැටුම් නිර්මාණය වෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද හේතුව ඔබ මේ වෙලාවේ ඒව මගේ හැරලා ඉඳ උත්සාහ කරන නිසා ඒක හොඳ බුද්ධිමත්කමක්. ඒක ඒ පවත් යන ඔබේ ඉවසීම සහ අර ප්‍රශ්නයේදී ගණන් නොගැනීමේ ගුණය මේ කාල සීමා තුළ උපරිමෙන් ක්‍රියාත්මක වෙන ඒ වගේ කාරණා තුළදී. අර බැඳීම් කියන කාරණා තුළදී ගණන් ගන්න තු ඉන්න යන්න එපා. මොකද හේතුව ඔබට ඒ බැඳීම වැදගත් නම් ඒ ටිකක් තමන්ගේ ආදරය කරන කෙනා ගැන හොයලා බලන්න ඕන එක අර ටිකක් කතා බහ කරලා ඉන්න උත්සාහ කරන්න. හැබැයි මේ රණ්ඩු සරුවල් වගේ දේවල් වෙද්දී දැන් ඔය හැබැයි ඒ කියන ඒ ආවේගශීලීත්වෙ එන්නත් හේතු වෙන කාරණා තමයි අර ඔබ ඒ ගැන ඒ බැඳීම ගැන හිතන්නේ නැතිකම ඔබට අවධානය යොමු නොවෙන එක. එහෙනම් ඒ ඒ ඒ දේවල් අර රණ්ඩු සරුවල් වෙන වෙලාවට ඔබ ඒ දේවල් මගේ හැරලා ඉන්න එක ඒව ගණන් නොගෙන ඉන්න එක යහපත්. හැබැයි අර ආදරේ බැඳීම වැදගත් නම් ඒ ගැන ටිකක් ඔබ අවධානය යොමු කරන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ ඔය අධ්‍යාපන කටයුතු සඳහා මේ කාලය හොඳ කාලයක් ඉතින් කොහොමත් කන්‍යාලග්න හිමියන්ට දැන් වසරක් එකහමාරක් තිස්සේ කාල සීමා තුළ අධ්‍යාපන තත්ත්වයන් තුළ යහපත් කාලයක්, බුද්ධිය වර්ධන කාලයක්, මතක ශක්තිය වර්ධන කාලයක්. හැබැයි ඉතින් ටිකක් කූට දේවල් කරලා ඔය විභාග ජය ගන්න යම් කිසි ආකාරයෙන් ඒ තරඟ දිනන්න සම්මුඛ පරීක්ෂා වලින් ඉහළට යන්න උත්සාහ කරන කාලය, නැති සුසුකම් පෙන්නලා පොඩ්ඩක් ඒ දේවල් කරගන්න උත්සාහ කරන කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ දේවල් ටිකක් කරද්දී බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඒ දේවල් වැරදි දේවල් නොකර ඉන්න වග බලන්න. මොකද ඒ දේවල් පසු කාලින් හෝ ගැටලුවක් මතුවෙන ඉඩකට පවතින නිසා කොමනෝතත්ත්වයන් තුළ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වය ලැබෙනවා. කියන දේ මතක හිටිනවා, පාඩම් කරන දේ මතක හිටිනවා. ඒ වගේම ඒ දේවල් නිවැරදි ලෙස නිවැරදි ආකාරය දැන් විභාගයල් දෙන ගත්තර ලකුණු හම්බෙන විදිහට ලියන්නේ උත්තර ලියන්න. දැන් සමහරු දැනුම තියෙනවා උත්තර ලියද්දී ලකුණු හම්බෙන උත්තර ලියන්න බෑ. මහා පතරංග ලියන නමුත් ඒ දේ තුළ ගත යුත්තන්නේ. හැබැයි ඔබ වාක්‍ය දෙකෙන් තුනේ ඒ පිළිතුර තුළ දෙන ලකුණු ගන්න පුළුවන් ඒ විදිහට ලියන්න හරි දක්ෂයි මේ කාලේ. ඒක ඉතා වැදගත්. අනේක නිසා මේ කාලේ විභාග වලින් සාර්ථකත්වයක් වෙන කාල පරිච්ඡේදයක් වගේම තව හොඳ කතාවක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ අර ඔබ තරඟවලට යොමු වෙනවනේ, ඔය කලාව සම්බන්ධයෙන්, ක්‍රීඩා සම්බන්ධයෙන්, අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු වලදී ඔබට ජයග්‍රහණය හම්බු නැතත් ඔබට කැපී පෙනෙන භාවයක් ඇති වෙනවා. මේක මොකද්ද මේ කියන්නේ? සමහර තැන් ජයග්‍රහණ අත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අර ඔබට මූලිකම තැන නොලැබුණත් එතනදී ප්‍රසිද්ධිය දෙන්නේ ඔබට ඔබ ගැන කතා බහ වෙන්න මොකක් හෝ හේතුවක් යෙදෙන කාලය. ඒක නිසා මේ තත්ත්වයන් තුළ ඔබ පොඩ්ඩක් ප්‍රසිද්ධියට පත් වෙන කාලයක්. ඒ වෙනදා ඔය කලාව සම්බන්ධයෙන් කටයුතු කරනකට වුණත් කියන්න තියෙන්නේ මේ කාලේ උත්සාහ කරන්න ඔබේ නිර්මාණ එලියට දක්වන්න නැත්නම් ඔබේ දක්ෂතාවය එලිය දක්වන්න හොඳ කාල සමය. දැන් ඔබ මම එක උදාහරණයක් කියන මොකද්ද කිව්ව කියලා සමහරවිට පැහැදිලි නොවන නිසා ඔන්න ඔබ ගායන තරඟයට යනවා. ඔබ ගායන තරඟේ සමහරට හතරණිය පස්වණිය දිනන්න වෙන කෙනෙක්. හැබැයි ඒ දේ තුළ වැඩිම ජනප්‍රියත්වය එන්නේ ඔබට. අන්න ඒ වගේ තත්ත්වයක් මම මේ කියන්නේ. ඒ වගේ තත්ත්වයන් තුළ කන්‍යා ලග්න හිමියන්ට විශේෂත්වය පෙන්눔 කරන කාල දසාවක් තමයි මේ කාලයත් එක්කම දෙසැම්බර් මාසයේ මාසය සහ ජනවාරි මුල් සතියත් ඒකට අපි අඩංගු කරගන්න පුළුවන්. ඒ වගේ මේ කාල සීමා තුළ දැන් අපි කතා කළොත් ඔය සෞඛ්‍යමය තත්ත්වයන් ගැන කතා කළොත් මේ කාල සීමා තුළ ඔන්න කන්‍යා ලග්න ප්‍රවේශම විය යුතු කාරණා තියෙනවා. මොකද මේ කාලේ ඔය වසංගත රෝගී තත්ත්වයන් පැතිරෙන කාලේ මේ වෛරස් රෝගී වැඩිපුර තියෙනවා. මේ කන්‍යා ලග්න හිමියන්ට ඒව වැළඳීමේ සම්භාවිතාව ටිකක් ඉතා ඉහළයි. මොකද ඔබේ ප්‍රතිශක්තිකරණය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා, කියන්නේ අඩු වෙනවා. ඒ තත්ත්වයන් තුළ මේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන එක පොඩ්ඩක් වලක්වා ගන්න උත්සාහ කරන මේ කාලේ මේ රුධිරයේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන ඉඩකට පවතින. විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට ඔය ඔසප් චක්‍රය පිළිබඳව ගැටලු මතු වෙන. ඒවා නිවැරදි ලෙස නොවෙන්න, ඒ වගේම ඒ වගේ දේවල් තුළ ගැටලු මතු වෙන්න හේතු කාරණා යෙදෙනවා. වගේම ඔය ප්‍රෙග්නට් වෙලා ඉන්න, ඒ කියන්නේ අපි කියන්නේ දරු ගැබ ගැබ් ගත්ත කාන්තාව ටිකක් ප්‍රවේශම් වෙන මේ කාලේ ඔය දරු ගැබට හානි කර දේවල් වෙන්න ගබ්සා වීම සිදු වෙන ඉඩකට පවතින. බය වෙන්න නෙමෙයි කියන්නේ, ප්‍රවේශම් වෙන්න කියන්නේ. අන්න ඒක නිසාවෙන්ම ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලාගෙන ඒ සම්බන්ධ කාරණා තුළ ඒ වගේම ඔය ටිකක් ඔය මත්පැන් පානය කරන කන්‍යා ලග්නෙමි පුරුෂයෝ කාන්තාවත් පාවිච්චි කරන පොඩ්ඩක් ප්‍රවේශම් කරන. මොකද මේ වෙලාවේ අග්නයාශයේ අක්මාව සම්බන්ධයෙන්, බඩවැල් සම්බන්ධයෙන් අසනීපකාරී තත්ත්ව නැතිවීම ඉඩකට පවතිනවා. සිරෝසිස් වගේ තත්ත්ව නැතිවීම ඉඩකට පවතිනවා. ඒ ඔබ තරමද්දුරට මේ මත්පැන් ගන්න නැති කෙනෙක් වුණත් මේ කාලේ පොඩ්ඩක් ඔය අක්මාව ආශ්‍රිතව පැටිලිව තත්ත්වයන් හරි එන්න පුළුවන්. තෙල් සහිත ආහාර ගැනීම නිසා, සරකන් නිසා ඔන්න ගැටලු මතුවෙන. ඔය බඩවැල් ආශ්‍රිතව තත්ත්වෙන හින්ද ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයන් එහෙම බහුල වෙන ඉඩකට පවතින කාලය. ඒ වගේම මේ කාලේ දියවැඩිය තත්ත්වයන් පොඩ්ඩක් උත්සන්න වෙන කාල පරිසර. මොකද අග්න්‍යාශය සම්බන්ධ ගැටලු තියෙන නිසා චුට්ටක් සැලකිලිමත්ව කටයුතු කරන්න සෞඛ්‍ය සම්බන්ධ කාරණා එක. එහෙනම් ඔහොම තමයි මේ කාලය ගෙවෙන්නේ. ඉතින් මේ මාසය ගැන මට ටිකක් වැඩි දීර්ඝව කියන්න උත්සාහ කරෙත් නෑ. මොකද අර මං කිව්වා වගේම මේ මාසේ දෙවෙනි සතිය වගේ දෙසැම්බර් දෙවෙනි සතියේ මුල් වගේ මුල් දවස වගේ වෙදී, විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ 8-9 වගේ වෙද්දි
ඔබට මේ 2025 වසරේ ලග්න පලාපල කියන එක බලාපොරොත්තුවෙන් ඉන්න ඒ දේවල්. හැබැයි මේ කියන දේවල් මේ කියපු අසුභවාදී දේවල් 100% නැති කරගන්න ලේසි පහසුවෙන් ලොකුවට වේදන් යන්නේ නැතු ලොකුවට ගැන කොහෙත්ම වේදන් යන්නේ නැති තරම් පොඩි සුළු වේදන් ටිකක් ගියොත් ඇරෙන්න මේ දේවල් තුළ මේ හරි පහසුවෙන් කරන්න පුළුවන් ලෝකේ ඕන තැනක ඉඳලා කරන්න පුළුවන් ඒක Tamanට අදාළ විදිහට ගලප ගන්න පුළුවන් පිළියම් පිළිවෙත් ගැන දැන් අපි මේ කතා කරන්නේ ඒ දේවල් කරගලා මේ අසුභවාදී දේවල් නැති කරගෙන මේ මාසයේ සුභම සුභ මාසයක් කරගෙන කන්නේ ලග්නෙමන්ට උපරිමයේ හැකියාව තියෙනවා ඒ නිසා කලබල නොවි දැන් මේ සවන් දෙන්න මේ වැඩසටහන වැදගත්ම කාරණාව මේ පිළියම් පිළිවෙත් මොනවද කියලා අපි දැන් කතා කරමු මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ මෙන්න මේ මාසයේ ඒ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසයේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස මෙහෙමයි ඒ දවසට කරන්න පුළුවන් අය එහෙමයි නැත්නම් ඒ සතිය තුල ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ මොකද මේ මාසයේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒව පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ එතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දන් මේ දේවල් කරන් යන්න පුළුවන් ඒක ගොඩක්ම තියෙන වැදගත්කම නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න විදේශගත ලයින්යට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළියෙල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන් නේද මේක අහන් ඉන්න මං කෙටියෙන් කියන්න මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නෝ මේ අලුතෙන් අහන අය උදෙසා ඒ දිනය අපි කියමුකෝ අපි සෙනසුරාදා දිනේ දැන් 7 වෙනිදානේ කිව්වේ ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීදගෙන දෙනවා නෙවෙයි බය වෙන්න එපා මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ අපට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන් නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටා මාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ මේවා විශේෂයෙන් යොදා ගන්න ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න මේක සෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිහිකුත් ලෑස්ති කරන්න ඒ උදෑසන කරදි සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතුමල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාටමල් ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා පිරිසිදු රෙදි කඩක් කරා යන්න සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක් ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත් පැන් කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර යන්න ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ. හැකි පමණින් නැත්තම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම පහන් පූජා පහන් දැල්වීම ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් තියෙනවනේ හැමෝගේම අතර වෙන්නේ විදිහට දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලා ගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පටහලගෙන සාමාන්‍ය පරිදි
නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එක්ක එකතු වෙලා අවම වශයෙන් තුන්වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල්පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවල් තියෙනවා. මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාඩම් කරන එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතරානම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳවල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල්පට ලිහලා ඒක සමහරවන අතේ ගැට ගහ ගත්තර කමන්න දෙල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පැන් කල තුනින්ම පැන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. සෝ ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවන ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට ඒ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කරපු පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරාකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවප් මාසය තුල ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් ගන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ. එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතෝ කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිනේ මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධි ගාර්ගලේ ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මර කිව්වාගේ මෛත්‍රී භාවනාව මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා
ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්මක වෙන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක් යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනะ අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරිගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම් කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහා සෑගාට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මා බෝධියට යම්කිසි කිරිපිඩු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශ ගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවෙත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරකම නැති නේ මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම. එහෙම හරි ගැටලුවක් නැහැ පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අනුමාන වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුල යමක් වෙවිනේ. ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුල සද්භාව ඇති කරගන්න නම් නම් වටිනවා ඒගොල්ලොත් ඒ දේ තුලින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කරන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී නාලිකා YouTube නාලිකා පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දරගෙන කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදි වුණ ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් දෙක ගන්න මේ YouTube එකේ ආඩුවම තරමේ ඇස්තක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා පෑ භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රැ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩකටතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාර. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතාගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දුව හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට තස විශේෂිය දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුල විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුල විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවන මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන ආයට මොකද හේතුව මේ දෙවිව ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැ දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යය. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ
උත්තර හොයන මිනිස්සු කිසිී ගැටලුවන්න ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරය ඒවගේ මම විශේෂ මේ නවවාසර පලාපලවලදි කියන්න ඔය කතරගමදියන් නිවැරදි පූජාව පවත්තලා ඒ කතරගදමියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වය ලංකා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුුණු කතෝලිකයි විශේෂ මේ කාලය ඔබ මේ කාලය මේ අඟහරුවදා දිනල ුද්දු අන්තෝනි මුතුමාට අනිවාරයෙන් මේ නුවාන පවත්වන්න නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානොලට යනන ඒ දේවස්ථානොට යනන් ඒ තැන්වලට ගිහිල්ල ඒ දිව පූජාවට අඟරුද සහභාගි වන්න ඉතා විශෂය වගේම අසරණය වෙනුවෙන් ඔය දාන්න මාන දෙන්න කෑම්පාසල කරිකමන්න දාන දෙන්න දානයක්කද දෙන්න හැකියාවතියෙනවන ඉතා සුවිශේෂී මේ කාල පරිච්චේද ඉතා වැදගත්. ඒවගේ හැමදාම බදාදර සදාසන් වුවන පවත්තන්න නැතැකට සභාගෙන් පල්ලිට යන්න මෝෂන ගෙදරි දකරත් කිසි ගැටලුවන්න. ඒවගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල්ට අර කරන දිව සප්සද වන්දනාව දිවහරදේ ප්‍රාත්ථනාව අනිවාරයි බ්‍රහස්පද රාත්‍රයෙක් පරුශීලය රැකලා රාත්‍රී එකොළහත් දොලා අතර ශුද්ධෝ පෑ පවත්වන්න පුළුවන භාවනාත්මක ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකතකත්කර පුලාදම මේ කිතුුණු කතෝලිකට බෞද්ධයට හිදුවයට ියම් පිලෙත්න තින් තවත් අන්නාගමකයි බොහෝමයක් කියන්නවාති මම දැනුවත් ඒ ආගමෙන් පිළිබඳ මගේ ලොකු දැනුවත් වන්න ඉදිරියේදී බලු මේ ගැන ගවේශනාත්මක හොද ඒදේවල් මට ඔබට නිකන් කියන්න බෑන් ඒදේවල් තුළ ඇමසි ප්‍රයෝග සාර්ථකත්වය දක්කපු දේවල් ම ජීවිත අදක දේවල් විතරයිනට කියන්න පුල නිසා මට මේ දේවල් තුළ කියන්න පුලන් ඒ පරාසය තුළ විතරයි ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන්‍යාගමක ඇත් සියලු දෙන මොද සියලු ආගම් තුළ ආගම් තුළ තියෙන දහම අනිවාරයෙන් ආගමට දහම තුළ තියෙන හැමදීම යහපත යහපත ලඟා කරගන්න උත්සාහ කරන්න ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මං තවර හැමදාමකන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම් කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූරය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යංගුසිය මර්ධන ක්‍රියාව ඉතා විශේෂ ඒවා මන් දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ලඟා කරගන්න කලබල වෙතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙන ඒ කාලය තුළ අපි යහපත ලඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා නම් සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. අතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමට දුක්කෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.